දවසක් දුවේ පුතේ අද අපි ඉගෙන ගමු 11 ශ්‍රේණි ඉතිහාසයේ පාඩමක් මම මේදී ඔබට අවධානය යොමු කරන්නේ අධ්‍යාපන පොදු සාතික සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටස ඒකේ ඔබ දන්නවා පළවෙනි කොටසේ ලකුණු 30ක් අනිවාර්යෙන් ලබා ගත යුතු බව ඒකෙන් දුවේ පුතේ ලකුණු 8ක් යනවා රූප දෙකක් හඳුනා ගැනීම සඳහා අද මම අවධානය යොමු කරන්නේ අන්නේ රූපවලට එකත් 11 ශ්‍රේණියේ රූප සටහන් සඳහා තමයි මගේ අවධානය යොමු කරන්නේ. එහෙනම් අපි බලමු පළවෙනි රූපය. කාර්මික විප්ලවයේ පාඩම ඇසුරින් ඔබ දන්නවා ප්‍රවාහන ශාස්ත්‍රයේ විශාල වෙනසක් කළ ජෝර්ජ් ස්ටීවන්සන් 1817 වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක කරන දුම්රියේ එන්ජිම නිපදවුවා. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයේ. එතකොට ඔහු මේ ලොවට හඳුන්වා දුන් නිර්මාණය තමයි වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක කරන දුම්රියේ එන්ජිම. ඒ වගේම කාර්මික විප්ලවයේ තමයි ඔහු මේ විශාල වෙනස හඳුන්වා දුන්නේ. ඊළඟට දුවේ පුතේ අපි යමු දෙවනි රූපයට. දෙවනි පාඩම බ්‍රිතාන්‍ය ජාතිකයන් ලංකාවට පැමිණීම සහ ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ අල්ලා ගැනීම. මෙහිදී අපට වැදගත් වෙනවා 1789 ප්‍රංශ විප්ලවය. ප්‍රංශ විප්ලවයෙන් පසු ප්‍රංශය ඕලන්දය ආක්‍රමණය කරනවා. එවිට ඕලන්දයේ හිටපු පස්සන විලියම් රජතුමා පලා යනවා තමාගේ ජීවිත ආරක්ෂාව සඳහා බ්‍රිතාන්‍යය. බ්‍රිතාන්‍ය සිටපු තුන්වැනි ජෝර්ජ් රජු ඔහුට රැකවරණය සපයනවා මෙන්න මේ කිව් මාලිගාවේ. එතකොට එතනදී සිදු වෙන්නේ තුන්වැනි ජෝර්ජ් රජතුමාගේ අනුදැනුම මත පස්සෙනි විලියම් රජු ලිපියක් එවනවා ලංකාවට. ලංකාවේ එවකට සිටි අවසාන ලන්දේසි ආණ්ඩුකාරවරයා තමයි ෆන් එංගල්බෙත්. ඔහුට මෙම ලිපිය ලැබෙනවා. මෙම ලිපියේ තියෙන්නේ මොනවද? ප්‍රංශ ජාතිකයන් අතරට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ යාමට නොදී බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ දෙන ලෙස. එතකොට දුවේ පුතේ ෆන් එංගල්බෙක් අකමැති වෙනවා මේ සිදුවීමට. එම නිසා පෙරදිග ඉන්ද්‍රිය වෙළඳ සමාගම සමග එක් වෙලා ඉංග්‍රීසි රජය ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලා ගන්නවා. 1795 ත්‍රිකුණාම්මල වරායට ප්‍රහාර දීලා ත්‍රිකුණාම්මල බලකොටුව අල්ලා ගන්නවා. ඊළඟට මම ඔබට හඳුන්වලා දෙන්නම් තුන්වෙනි රූපය. ඉංග්‍රීසින් ලංකාවට පැමිණිලා 1815 ලංකාවේ සම්පූර්ණයෙන් ස්වාධීනත්වය උදුරා ගන්නවා. එවකට ලංකාවේ සිටි අවසාන රජතුමා තමයි ඔබට මේ දකින්න හම්බ වෙන්නේ. මේ තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා, ලංකාවේ අවසාන රජතුමා. ඔහු පුතේ නායක්කාර වංශික. ඒ වගේම එතුමා ලංකාවට ශාල සේවයක් කරනවා. ඒකෙන් පුතේ මම ඔබට එක කරුණක් මෙතන ලියන්න තියෙන්නේ. නමුත් කරුණු තුනක් හඳුනලා දෙන්නම්. ලංකාවේ දළදා මාලිගාවේ ආකර්ශනීය පත්තිරිප්පුව නිර්මාණය කරනවා මෙතුමා. ඒ වගේම බෝගම්බර වැව ප්‍රතිසංස්කරණය කරනවා. ඒ වගේම මහනුවර නගරය ආකර්ශනීය ලෙස නවීකරණය කරනවා. ඒ වගේම තමයි දුවේ ඔබ දන්නවා මෙතුමා නෙමෙයි ලංකාවේ රජවීමට සිටි අවසාන වරට රාජාදි රාජසිංහ රජුගේ බිසවගේ සහෝදරයා වන මුත්තුසාමි කුමාරයා තමයි රජවීමට සිටියේ. නමුත් පිළිමතලව්වේ අධිකාරමගේ අනුදැනුම මත පෙරදෙනියේ කන්නසාමි හෙවත් මෙතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජ වෙනවා. හොඳයි දුවේ පුතේ, අපි ඊළඟ රූපයට යමු. මේ තමයි ලංකාවේ ඔබට සුවිශේෂීම පුද්ගලයා, නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ඩී.එස්. සේනානායක මහතා. දුවේ පුතේ අපිට මෙතුමා වැදගත් වෙනවා ඩොනමෝ රාණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේදී කෘෂිකර්ම සහ ඉඩම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස තමයි අපි මොහොව මුලින්ම හඳුනාගන්නේ. ඊළඟට තමයි නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා බවට මෙතුමා පත්වන්නේ. ඊළඟට දුවේ පුතේ ඩොනමෝ ප්‍රතිසංස්කරණයේ කෘෂිකර්ම කාරක සභාව තමයි මෙතුමා අපට වැදගත්ම මෙහෙයක් සිදු කරන්නේ. ඊළඟට මෙතුමා නිදහසින් පසු ප්‍රථම බහුකාර්ය යෝජනා ක්‍රමය ගල්ඔය ආශ්‍රය කරගෙන සේනානායක සමුද්‍රය කෘෂිකර්මාන්තය සඳහා අපට ප්‍රතිසංස්කරණය කරලා දෙනවා. ඊළඟ දුවේ පුතේ අපි ඊළඟ රූපයට අපි යමු.
මේ මෙතුමත් අපට ඉතාම වැදගත් දේශපාලනික වශයෙන් ඉතාම වැදගත් පුද්ගලයෙක්. මේ තමයි ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා. මෙතුමා අපට මුලින්ම හම්බ වෙන්නේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැවැත් වූ මැතිවරණයෙන් අගමැති ධූරය තමයි මෙතුමා හොබවන්නේ. ඒ වගේම මෙතුමා මාස 3ක් එම මැතිවරණයෙන් 6න් 5ක පළයක් ලබාගෙන මාස 3ක් ඇතුළත අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරනවා. නිර්මාණය කරලා ඒකෙදි තමයි මෙතුමා ප්‍රථම විධායක ජනාධිපති වරයා ලෙස දිවුරුම් දෙන්නේ. ඒ වගේම මෙතුමා පළමු විධායක ජනාධිපතිවරයා විදිහට තමයි ලංකාවේ අග්‍ර විනිශ්චයකාරතුමා ඉදිරියේ දිවුරුම් දෙන්නේ. හොඳයි දුවේ පුතේ, අපි ඊළඟ රූපයට අපි යමු. අපි ලංකාවේ නිදහසින් පසු කෘෂි වර්ම ශේෂ්ත්‍රය සහ ජල විදුලි බලය සම්බන්ධයෙන් විශාල කර්තව්‍යයක් නිම කරනවා. එහිදී අපට වැදගත් වන ජලාශයක් තමයි මේ ඔබට දකින්න ලැබෙන්නේ. මේ තමයි වික්ටෝරියා ජලාශය. වික්ටෝරියා කියන නමෙන් ඔබට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් මෙම වික්ටෝරියා ජලාශයට කවුද ආධාර දුන්නේ කියලා. බ්‍රිතාන්‍ය රජය තමයි මේකට ආධාර දුන්නේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මහවැලි සංවර්ධන යෝජනා ව්‍යාපෘතිය හදලා එම මහවැලි අමාත්‍යාංශයේ ගාමිණී දිසානායක මහතා තමයි අමාත්‍යවරයා විදිහට ක්‍රියාත්මක කටයුතු කළේ. ඒ වගේම 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව යටතේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා තමයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ. ඒ වගේම දුවේ පුතේ ඔබ හඳුනාගත යුතු තවත් දෙයක් තියෙනවා. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිනමාව බණ්ඩාරනායක මැතිනිය මෙම ව්‍යාපෘතිය පටන් ගත්තා. හැබැයි වසර 30ක් යනවා කියලා මේක තරමක් පසුපසට කල් දැම්මා. ඒ අනුව තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කඩිනම් මහවැලි ව්‍යාපෘතිය නමින් මෙම වික්ටෝරියා ජලාශය නිර්මාණය කරලා මෙහි ප්‍රධාන අරමුණ උනේ ජල විදුලිය නිෂ්පාදනය. හොඳයි, අපි ඊළඟ රූපයට යන්. අපි යනවා දෙවන පළවෙනි ලෝක සංග්‍රාමය. ලෝක මහා සංග්‍රාම සහ සම්මුතියන් කියන පාඩම යටතේ පළමු ලෝක සංග්‍රාමයට අපි යනවා. ඔබට දකින්න හම්බ වෙනවා මෙහිදී විශාල නෞකාවක්. මෙම විශාල නෞකා එවකට තිබුණේ හිරු නොබසින අධිරාජ්‍ය එනම් බ්‍රිතාන්‍ය සතුව තමයි මෙම නෞකා තිබුණේ. මෙම නෞකාවට අපි කියනවා ලුසිටානියා නැව කියලා. ලුසිටානියා නැව එවකට යොදා ගත්තා ඇමරිකාවට යවලා යුද අවිගෙන්වීම සඳහා. මේ යුද අවි පමණක් නෙමේ දුවේ පුතේ ගෙනාවේ, විශාල වශයෙන් යුද අවි, ආහාර ද්‍රව්‍ය සහ නිමියඳුම්, මිලිටරි ඇඳුම්, ඒ වගේම ඇමරිකානු වැසියන් මෙහි 274ක් එම ගමනේ යෙදුණා කියලා සඳහන් වෙනවා. මේ දිහා බලාගෙන හිටපු ජර්මනිය සබ්මරිනයක් දාලා මේ නැව ගිල්වා දානවා 1917. එම සිදුවීමත් සමග ඇමරිකාව පළමුණු ලෝක යුද්ධයට අවතීර්ණ වෙනවා. ඒ වගේම පුතේ අපි ඉගෙන ගත යුතුයි මෙම නෞකාව ලුසිටානියා නැව මේකට ප්‍රහාර එල්ල කරේ ජර්මනිය විසින්. ඊළඟට අපි යමු ඊළඟ රූපය සඳහා. ලෝක මහා සංග්‍රාම සහ සම්මුතියන් යටතේ දෙවන ලෝක සංග්‍රාමයටයි අපි මේ යන්නේ. එහිදී අපිට වැදගත් රූපයක් ජර්මනිය නැවත ගොඩනැගීම සඳහා ඇඩොල්ෆ් හිට්ලර් නැමැති පාලකයා මෙහිදී අපට වැදගත් වෙනවා. ඔහු ඔස්ට්‍රියානු ජාතිකයෙක්. ඒ වගේම මෙතුමා ඇති කරපු දේශපාලන සංකල්පය තමයි නාසි හෙවත් නාත්සිවාදය. මෙතුමා සිරගත වෙනවා පවතින වයිමාර ආණ්ඩුව යටතේ. ඔහු සිරගත වෙලා පොතක් ලියනවා දුවේ පුතේ, ඔබ දන්නවා මයින් කාම්ෆ් හෙවත් මගේ සටන. එම පොත හරහා තමයි ඔහු ජර්මනිය නැවත ගොඩනගන්න උත්සාහ කරන්නේ. දුවේ පුතේ අපි හොඳින්ම දන්නවා හිට්ලර්ගේ නාසිවාදයක්, මුසෝලිනිගේ ෆැසිස්ට්වාදයක් මේ වෙනකොට ලෝකෙන් තුරන් කරලා තියෙන මතවාද දෙකක්. හොඳයි, අපි ඊළඟ රූපයට යමු. ලෝක මහා සංග්‍රහම සහ සම්මුතින් ඔබේ පාඩමෙන් නම සම්මුතින් සඳහා අපි ඇති කරගෙන තියෙන ලෝකේ ලොකුම සාමය සඳහා ඇති වෙලා තියෙන සංවිධානය තමයි ඔබට මෙම ලාංඡනයෙන් පෙන්වන්නේ. මේ තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංඡනය.
බලන්න ඔබට පේනවා ඇති ඔලිව් අතු දෙකක් මැදිව තියෙන ලෝක ගෝලය තමයි මෙහිදී පෙන්වන්නේ පෙන්눔 කරන්නේ එහිදී දුවේ පුතේ ලාංඡනය සහිත ආයතනයේ ප්‍රධාන මූලස්ථානයේ පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ නිව්යෝක් නුවර ඒ වගේම මේ වන විට රටවල් 193ක් මේකට සමාජිකයි මහා මණ්ඩලය යටතේ තමයි මෙම සමාජික රටවල් රඳා පවතින්නේ ඒ වගේම මෙම එක්සත් ජාතීන්ගේ සංවිධානය නිර්මාණය කිරීමට පුරෝගාමී වූ පාලකයෝ 3 දෙනෙක් ඔබේ පොතේ ඉන්නවා එක්කෙනෙක් තමයි ඇමරිකාවේ ජනාධිපති ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට් රුසියානු ජනාධිපති ජෝසප් ස්ටාලින් සහ බ්‍රිතාන්‍ය අගමැති වින්සන් චර්චිල් ඔබට එක අයකු මෙහිදී පිළිතුරක් ලෙස ලිවිය හැකි ඊළඟට මේ සියලුම රටවල් නියෝජනය කරන ආයතනය තමයි මහා මණ්ඩලය. හොඳයි දුවේ පුතේ ඊළඟ රූපයට අපි යමු. එක්සත් ජාතීන්ගේ සංවිධානය කොටස් 6කින් යුක්තයි කියලා ඔබ හඳුනාගෙන තියෙනවා. ඒකෙදී අපිට ජාත්‍යන්තර අධිකරණය ඉතාම වැදගත් වෙනවා. ජාත්‍යන්තර අධිකරණය පිහිටලා තියෙන්නේ නෙදර්ලන්තයේ හේග් නුවර. ඔබ දන්නවා නෙදර්ලන්තය කියන්නේ අතීතයේ අපි ඕලන්දේ නමින් හැඳින්වු රට. මෙම ආයතනයෙන් ඉටු කරන කාර්යයක් තමයි සමාජික රටවල් වලට නීති උපදෙස් ලබා දීම තමයි මෙම ආයතනයෙන් කරන ප්‍රධාන කාර්යය වන්නේ. ඒ වගේම මෙම ආයතනයට විනිසුරුවන්පත් කරන්න පුතේ එම සමාජික රටවල් වල ඉන්න ඉතාම ඉහළ පෙළේ විනිශ්චයකරුවන් සහ විශේෂඥ ඥානය ඇති විනිසුරුවරුන් අතරින්. හොඳයි දුවේ පුතේ අපි ඊළඟ රූපයට යමු. මෙතුමා අපට ලංකාවේ වැදගත් වෙන අවස්ථා දෙකක් තියෙනවා මේ තමයි ලංකාවේ ප්‍රථම නාමික ජනාධිපතිවරයා විලියම් ගොපල්ල මහතා ඒ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නමුත් දුවේ පුතේ අපිට මෙතුමා හඳුනා ගන්න පුළුවන් 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවසාන අග්‍ර ආණ්ඩුකාරවරයා ලෙස ඒ වගේම මෙතුමා එම අවසාන අග්‍රාණ්ඩුකාර ධූරයේ හොබවන අවස්ථාවෙත් පළමු නාමික ජනාධිපති ධූරයේ හොබවන අවස්ථාවෙත් රාජ්‍ය නායකයා ලෙස තමයි මොහුගේ තනතුර ඔබට හිමි වුණේ. හොඳයි දුවේ පුතේ එහෙනම් අපි 11 ශ්‍රේණිය අවසාන රූපයට යමු. මේ ඔබට වැදගත් වන ලෝකෙත් කැපිපෙනෙන විප්ලව අතරින් ප්‍රංශ විප්ලවය හා සම්බන්ධ වෙන රූපය. 1789 ප්‍රංශ විප්ලවයේදී අපට දකින්න හම්බ වෙනවා බුර්බෝන් රාජවංශය එහිදී මේ ඉන්නේ 16 වන ලුවි රජු. මෙතුමාගේ බිසව ඔබට මතක ඇති ඔස්ට්‍රියානු ජාතික මාරි ඇන්ටෝනයිට් බිසව. එතුමිය නොදන්නා ප්‍රංශ දේශපාලනයට අත ගැසීම මිනිසුන්ගේ විශාල කනස්සල්ලට ලක් වුණා. ඔබට මතක ඇති පාන් නැත්තන් කේක් කාපල්ලා කියලා කිව්වේ මාරි ඇන්ටෝනයිට් බිසව. ඒ කියන්නේ උඹලා නොකා හිටියට අපිට කිසි ගැටලුවක් නැහැ කියන අර්ථය තමයි ඇය එයින් නිරූපණය කරේ. නමුත් දුවේ පුතේ එහෙම වෙන්න බෑ. ප්‍රංශ විප්ලවය ඇති උනේ මෙන්න මේ අසහනකාරී තත්ත්වය මත තමයි ප්‍රංශ විප්ලවය වී. එහෙනම් දුවේ පුතේ මෙම රජතුමා 16 වන ලුවි රජු මෙතුමා ආයත්තන රාජවංශය තමයි බුර්බෝන් රාජවංශය. ඒ වගේම මෙතුමාගේ බිසව මාරි ඇන්ටනයිට් බිසව සම්බන්ධ වන විප්ලවය තමයි 1789 විප්ලවය. එහෙනම් දුවේ පුතේ අපි ඊළඟට 10 ශ්‍රේණියේ රූප සටහන් සමග එක්වමු. එහෙනම් අදට මම නවතිනවා. ඔබට සුබ දවසක්.